නමෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුදුන්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුදුන්දස්ස උතුම්මු භාග්‍යෝතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරිය වේවා දම්ම ස්වාමි ලෝකස්වාමි, භාග්‍යෝතුන්හන්සේට අයිති ධර්මය අදේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචිනයක් පිටි නොවේවා මිත්‍යදුෘෂ්ටික වචිනයක් පිටි නොවේවා මගේ අදහසක් තර්මයටි විරුද්ධෝ පිටි නොවේවා උතුම්ම භාග්‍යෝතුන් වහන්සේගේ සතතිමූ බුද්ධ වචිනය දේශනා කරන්න පාග්‍යෝතුන් වහන්සේගේ අධිෂ්ඨාන් ශක්තිය පිළිසරණක් වේවා තරමරත්න අධිෂ්ඨාන ශක්තිය පිළිසරනක් වේවා සංගරත්න අධිෂ්ඨාන් ශක්තිය පිළිසරණක් වේවා, පෝටිලක්ෂක් වැඩ සිටින සියලුමාරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැමදින ආටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්ම අවබෝධ කරගෙන උතුම්මු චතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා සාධූ සාධෝ සාදූ. උතුම්ම මහා සංගරත්නි නවසරයි ශ්‍රද්ධහවන්ත, ආරනිික පින්වත් අද දවසදී ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව සමගයි ඔබ හැම දෙනාම මේ සූදානම් වෙලා සිටින්නේ. අද දවසේදීත් අපි බලාපුොරොත්තු වෙනවා ඔබත් එක්ක මේ කාලපරිච්චේදේ පුරාවට වටිනා ධර්මකාරණාවක් සාකච්ඡා කරන්නට එවෙනුවෙන් අද දවසේදීත් අපි සත්පුරුෂ පිංමතුන් පිරිසක් හැටියට මෙත්සෙතිංසෙත් ප්‍රාර්ථනා කරමු ඉරිදා ධර්මදක්ෂිනාවේ දේශකාණන් වහන්සේ අවසරයි පිංවත් බ්ඩාර්වෙල් අමිතානන්ද නායකස්වාමින්ද්‍රරයාණන් වහන්සේට නිදුක්නීරෝගේ දීර්ගාාවස්ුවේ ලැබේවා කායික සුවයේ මානසික සුවපත්භාවය සැලසේවායි අපි තාදුනාදනංවා පළමේ මාශිරවාදය කරමු. දවසෙත් අපි ඔබට මෙ ධර්මදක්ෂිනා ධර්මාණු ශාසනාව තුළින් සුපුරුදු පරිදි බලාපොරොත්වෙනවා ඔ බදදවසේදයේත් බලාපොරොත්තු වෙලා සිටපු එ දේශනාව වෙත ඔබ අවදහනය යොමු කරන්න.ඒ තමයි අග්ග්්‍ය සූතතර දේශනාව තම අපි දේශනා කර කර හිටියේ එ දේශනාවේ තවත් කොටසක් අදදවසය අපපි දේශනා කරනවා භාග්‍යෝතුන් වහන්සේගේ මේ ආශ්චර්රිමත් දේශනාව තුළ තිබෙන්න්නාාවූ වටිනා ධර්මකාරණාවල් අවබෝධ කරගන්න. අපි මේ වන විට මගේ මතක නිවැරදි නම් අ්ග් සූත්‍රය දේශනා හයක් කොස්සේ මේ වනවිට අපි දේශනා කරලා තිබෙනවා. තවත් අපිට බොහෝ ප්‍රමාණයක් දේශනා කරන්නටම සූත්‍රය තුළ තියෙනවා එමොකද සූත්‍රයක් අපි සම්පූර්ණයමි ගෙනගන්නට ඕන. කෙනෙකුට හිතෙන්න්න පුළුවන් මේ තරම් දීර්ගවැයි අපි මේ දේශනාවක් ඉගෙනගන්නන්නේ ඕක තියනෙ කෙටියෙෙන් අපට කරුණුටි ගෙනගත්තනම් ප්‍රමාණවත් පේ දේද කියලා. පි ොත්තුනිේ දීර්ගවර්ම ධර්මයක් අපි අවබෝධ කරගන්න යන්නේ. අපේ ඥානයට අනුකූලවහිතන විදිට. කෙටික්‍රමයක්ත් තියෙන වනන් තවත් මීට වඩා නිවන්දකින්න. මහාකරුණාව තියන භාග්‍යවතුන් වහන්සේට තරම්, ඒ කෙටික්‍රමේ තවත් වෙන දන්න කියන කෙනෙක් මේල් ලෝකේ නැහැ. එමනං නිවන්දකින්න ඕනනං ඔබට. සංසාරයහි එ නිර්වාණ මාර්ගයට යෑම්මට වෙරදරවනානං ඔබට එහෙම නං මේ කියන සර්ව සම්පූර්ණ දේශනාවම අපි අවබෝධ කරගන්නටෝඩ. මං ඔබින් පුංචි දෙයක් මේ වෙලාවේසිහිපත් කරන්නේ. මෙ දේශනාවට ඔබට පොඩි වීරයක් උපද වගන්න අපි මේ ඔත් සහ කරන්නේ මොකකට යන්නද. මේ ජීවිතයේ සංසාරයහි පටන් ගැන්මක්නැත්තුව ආපු කෙලවරක් නැතුව ආපු. මේ සංසාර ගමනෙ පින්වොතුනිි කවද්දාවත් නොගියොපු තැනකට යන්නයි මේ වෙර දරන්නේ. ඒකයන්නේ මේ සංසාරයේ පිංවොතුන අපි මේ තරන් දීර්ග කාලයක් අපි ආවා මේ තරං ආපු දීර්ග කාලේ පිංවොතුන අපි කවද්දාවත් නොගියොපු තැනක් තියෙනවා ඒ තමයි නිවන. මේ ලෝක අපි මේ බනහන කවරුවත් අපි සංසාරෙන් නිවන් දැක්කිනෑ. එමනං. හවද්දාවත් නොගියඔපු තැනකට යන්න වැරධරණ අපට පිහතුනි යන්න නං අපි සම්පූර්ණයම සකසලා මේ සියල්ලක්ම අපි තේරුම් ගන්න ටෝන. ඒම නැතිවුණොත් පින්හතුනි අපිට එක හරියට යන්න බැරි වෙනවා ටෝට මග යනවා කියලා අපි යන්න නොමග එඒම නම් පතුනි අපි හරියට මේක තේරුම් ගන්න ටෝන. අගන්න සූත්‍රය ගැන නැවතත් ඔට සාරංශයක් පැහැදිරිි කරනවනම්. සූත්‍ර ආරම්භ වෙන්නේ මිගාරමාතු ප්‍රාසාදෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇවිල්ලා වාසෙට්ට සහ බාරත්ද්වාජි කල සාමනීරයන් වහන්සේල දෙනමක් කිදිය. උනන්සෙල දෙනමම බ්‍රාක්්මනාගමි ඉඳපු බොහෝ උගත් ශාස්ත්‍රෝරුද් දෙපල ඉතිං ඔවුන් බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඒවිලාවේ කතාභහක නිරත වෙනවා ධර්මකතාාවක භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනම කොහොමද වාසිට්ට ඔබලාගේ කලින් හිට පාගමීන් අය. ඔබලාට චෝදනා කරන්න එහම නැද්ද කියලා. එවෙලාවෙ කියන ස්වාමීණි සක සලාපිට සම්පූර්ණයම බනිිනම කියලා. දසාකරෝස වස්තුවෙෙන්ම බනිිනව කියලා. එමහොතේදී භාග්‍යවතුන් වහන්සේ විමස්ුවම කොහොමද බනින්න කියලා කියනවා. ස්මීණී ඔවුම් බනිිනවා පිට. ඔබලාමී ශ්‍රේෂ්ඨ වර්ණයකෙන්දල හීනවර්ණයකට කියා කියලා. ශ්‍රේෂ්ට වර්ණය තමයි බ්‍රාක්්මනාගම? කියීනවර්ණය තමයි ඔය ශ්‍රමණ ආගම ආදී අනිකුත් සියලුම ආගම. එ මොතේදී භාග්‍යවතුන් වහන්සේ මේ කතා වහගෙන ඉදල කියනවා වාසෙට්ට බ්‍රාක්්මණියෝ කියනවනං බමුණ කියනවනම් ඔවුන්ගේ ආගම ශ්‍රේෂ්ඨාගමක් කියලා ඔවුන්ට පුරාණය කතාව අමතක වෙලා ඔුන් නොදන්නානි සයොහොම කියන්නේ කියලා කියවා. භාග්‍යවතුන් වහසේ මොහොතේද පැදිලි කළ දෙනවා. වාසෙට්ට මහා බ්‍ර්ඥාණම ලෝකේ නිර්මාණය කළේ ඇයි හනවා මෙල්ලෝකයේ ඔය බමුණෝ ආවාහවිවාහ වෙලා දරූහදන්නේ ඇ බිරිදැවරු ගැබ්ගන්නන්නේ ඇ බිින්දැවරු දරුවෝ බෙලෝකට බිහිකරන්න කියලාහනවා. එකතාව කියලි වෙරලා භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ට සාමනේරන් වහන්සට කියනවා. මෙල්ලෝකේ ආරම්බෝනී කොහොමද කියලා. මෙ අපින්න මේ විශ්වය මේ අපින්න මේ පෘතුවිය ආරම්භෝනය කොහොමද කියලා. අද කාලේදී විද්‍යාඥඥෝ පර්ේෂණ කරනවා. කොම දරඹබුණනම කහොමද නිර්මාණය වුුණේ කියලා. අපි චාස් ඩවින්ගේ පරණාමවාදයෙන් හිතනවා මානවගේ ආරම්භය වන්දුුරෙකු නිිනාව කියලා. පතුන ඔබ හොඳට තේරුන් ගණ්ඩ. බුදුරජාණන් වහන්සේ තමයි මේ සියල්ලක්ම හරියට සක සලාපිට අවබෝධ කරල දුන්නේ. උන්හන්සේ කියපු කාරණාවල් අද විද්‍යාඥයකුටවත් ංඔතුනිි කවදාවත් ඔප්පු කරගන්නට පුළුවන් කමක්ලබෙලනේ. එමන අපි බලමු. කොහොමදම අපි ඉන්නමී පෘතුවිතලය ඇත්තටම නිර්මාණය වනේ කියලා. එකමන් තේරුම් කරන්න ඔබට ඉස්සර වෙලාම කියල දුන්නා සක්කලක් කියෙක් කියැනෙමොකක්ද. මොකද සක් කලක් කියල කියන්නේ ලෝක තිස්සකත් තියෙනවා. මොනවද ලෝක තිස්සක පනුස්සලෝකයි දිවිලෝක හයක්ත් තියෙනවා. මොනවදේ දිවිලෝකහය ජාතුන්මහා රාජිකය තාවතින්සේ යාමය තුසිතය නිර්මාණරතිය පරණම්මිත වසවර්තිය? ළඟට පින්වතුන රූපාවචර බ්‍රක්මලෝක කියත් තියෙනවද එක් කොළහක් තියෙනවා මොනවාදේ කොළ හා බ්‍රහ්ම පාරිසදධ්‍යය බ්‍රහ්ම පුරෝහිත මහාබ්‍රහක්මය පරිත්තාභ අපපමානාභ ආබස්සර පරිත්ත සුභ අපපමාන සුභ සුභකින්න වේහපපල අසං්‍ය සත්වය. ඊළඟට තියෙනවා පින්හතුනි සුද්දහාවාස බ්‍රහ්ම ලෝක පහක්. අවිහ අතපප සුදස්ස සුදස්සී අකනිටට. නඟට තියෙනවා අරූපාවචර බ්‍රහ්මලෝක හතර. ආකාසානංචායතනය, විඤ්ඥාණංචායතනය ආකංචංඥායතනය නෙවසඥා නාසංඥායතනය කියන ලෝක විස්සි හතයි. තවයිතකොට කියක් ඕනද හතරයි. ඒ හතරමොනවද දුග්ගතිභූමි හතර. ඒ කොට සියල්ලක්ම තිස්ස එකයි. මෙන්න මේ තල තිස්සකට මෙන්න මේ ලෝක තිස්සකට අපි කියවා තිස්සෙක් තලය එමනත්තන් තවත්වච්චිනැකි නොකොටමකක්ද සක්කොලක් කියලා. මෙන්න මේ සක්වලක් අපේ ඔබට කියල දුන්න. එතොට ඒ සක්කොලයි ආවෂපි කිව්වා මනුසවර්ෂය ඒ සක්කල අවශිවර වෙන කොච්චර යනමද කියලා අපි කිව්වා ඒවා ඉන්න රජවරු ගැනපි කිව්වා ඒ භූමිවලයන්නේ මොනුමොන වගේ දේවල් ක්‍රාමද කියන එක අප ඔබට කිව්වා එමනංහ. ඊට පස්සෙදමං ඔබට එසක් කොල ගැන පැහැදිලී කිරීමක් කරලා තවත් අතුරු කොටසක් ඔබට කිව්වා ඒ තමයි කල්පයක් කියල කියන්නේ මොකක්ද කියලා. ඔබ දේශනාව ගිය සක්තියේ ශ්‍රවණය කරාණන් ඒසයේ දේශනා කර කොටසතුලා අපි කිව්වා කල්පයක් කියල කියනෙ මොකක්ද කියලා මොක දැතර පිංහතුනි කල්පයක් කියල කියන්නේ. කල්පයක් කියල කියන්නේ මහාකල්පයක් කියල එකක් තියෙනවා. මහාකල්පය බෙදෙනවා ප්‍රධාන කොටස් කියකටද ප්‍රධාන කොටස්? හතරකට බදෙනවා මොනවාදේ බෙදෙන කොට සතර අසංක්‍ය කල්ප හතරයි ඒ කොට සතර තමයි අසංක්‍ය කල්ප හතරයි ඒ අසංක්‍ය කල්පයක් කොටස් කීියකට බදෙනවාද හැට හතරකට බෙදෙනවා එතකොට සියලවා අ සංක්‍ය කල්ප හතර තියෙනවා හැට හතර ඒවා හතරක් ඒවට මොනවද කියන්නේ අන්තර කල්ප කියලා ඒවට මොනවාද කියන්නේ අන්තර්කල්ප කියලා එතකොට මහාකල්පිය ප්‍රධානව බෙදෙනව කොට සතරකට කොටත් සතර පින් උතුන එකක් බෙදෙනවා හැටහතරකට මහාකල්පය බෙදන ප්‍රධාන කොට සතරට කියනවා සංකල්ප හතරයි. ඉළඟට ඒ එකක් බෙදෙන ඒ කොටසට කියනවා අන්තරකල්ප හැට හතරයි. එතකොට මහාකල්පයකට සම්පූර්ණ අන්තරකල්ප කීයක් තියෙනවද. කියයක් තියනවාද දෙසය පණස් හයක් තියෙනවා. එතකට අසංක්‍ය කල්පයකට අන්තර කල්ප කියද හැට හතරයි. මහාකල්පයකට අසංග කල්ප කියද හතරයි. මම ඔබට තේරුම් කරල බලන්නේ මේක හොඳට ඔබ ගහනය කරගෙන ඉන්නවාද කියලා තේරුම් ගන්න. මෙන්න එතකොට මේකට තම අප මහාකල්පයක් බෙදන විස්තරය අපි ගෙන ගන්න. ඊළඟට පංවතුනි මං ඔබට අන්තර කල්පය ගැන පැහැදිලිකාා මොකක් අන්තර කල්පයක් කියල කියන්නේ. අන්තරකල්පය ස්භවයමකදද මිනිසාගේ අඩුම ආවුෂඉදලා ඒ මිනිසාගේ ආෂ ඉහලට ගමන් කිරීමට කියන මමොකදද අන්තර්කල්පයක් කියලා. ඒහලට ගමන් ක ලවසංවෙන ඔන්න ඒ කාලයට කියන නම තමයි අන්තර්කල්ප එකයි. ඔකබං ඔබට කිව්වා ත්‍රිකෝනාකාරව ඇඳගන්න කියලා. එ ත්‍රකෝනයෙහි වම්පැත්තේ යටිංගලියන්න කිව්වා ඒ මුලින්ලි ඒ කොනෙංගලියන්න කිව්වා මිනිසාගේ අවම ආෂ කියට අඩුවෙනවද ආවෂ අඩුවෙනවා තහයට. ඒ අවෂෙහින්මම දිගට වැඩිවෙනවා උපපරිම අෞෂ කියට යනවද අවුරුදු අසංඛ්‍ය දක්වා යනවා. එතකොට ඒ මුදූනෙම ත්‍රිකෝනේ උඩම තමයි කළියන්නේ. ඔය ආවෂ වැඩිවිෙනයකට කියන නමොමකද. ආවෂ වැඩිවිෙනයකට කියන නම තමයි උත්සර්පනී කියලා මකද උත්සර්පනී කියල කියනවා. ආවෂ අඩුවෙනයකට මකක්ද කියන්නේ. අප සර්පනී කියල කියනවා. උඩ උහලටයනඒකට උත්සරපනී අඩුවෙනයකට කියනවා අපසාර්පනි. ඉහලට යන්නේෙ කොහොමද අවුරුදු දහය හිප්ටිපු මිනිස්සූගේ අවෂ වැඩිවෙන්නේ කොහොමද. ඒ කාලේ මිනිස්සු ඒකාලේ වෙනකොට සිල් එකේක රකින්න පටන් ගන්නවා නේද. දස පලවෙනි සිල්පදය රකිනව පාණගාතයෙන් වෙෙන් වෙනවා. ඔයි විදියට ප්‍රානගාතෙන්වෙන්න කොට ඔවුරදුවිස්සත්තිහයක් විතර වැඩි වුුණ ඕ මුොහොම වැඩිවෙලා වැඩි වෙලා යනවා අවුරුදු අසංකය දක්වා. ඉලට අවුෂ අඩුවවෙන්නේ ඒ කාලේ මිනිස්සුවෙන්නේ ඉන්න අකුසල්වැඩ කරන්න පටන් ගන්නවා ආයෙමත් අඩුවෙනවා. ඔන්ඔය ක්‍රමවේ දෙට තමයි පින් ඔතුන මේ සංසාරය ගමන් කරන්නේ. ආවෂ වැඩිවෙනවා මිනිස්සුසිල් රකිනකොට. ආවුෂ අඩිවෙනවා මිනිසු දුසිල්වත් වෙන කොට. එතකොට මිනිමේ විදියට ආවෂ වැඩිවෙලා වැඩිවෙලා අඩුවෙලා වැඩිවෙල්ලා අඩුවෙලා අරත්‍රිකෝනාකාර ඔබ ඉස්සරහට ලියාගෙන යන්න. ආවෂ වැඩිවෙෙනවා. ආවෂ අඩුවෙනවා නිකං අනුමාන කරලා හිතන්ට ක්‍රිකෝණයක් වගේ හිතන්න ට යනකොට ඔන්න අවෂ වැඩි වෙනවා ඔන්න අුෂඩුවෙන ඕම ඔහොම ඔහොම ඔයි විදදිහයට පින් ඔතුන යනවා ඔය ක්‍රමවේදී. ඇ ඔයි විතයට මහාකල්පයකට තියෙනවා පින් ඔතුන අන්තරකල්ප දෙසය පණ සය එතකොට අන්තරකල්පයක් පටන් අරගෙන අවසංවෙන්න එකනේ මිනිසාගේ අවමාුෂය ඉඳල ඉහළ මවුෂ දක්වා ගිහිල්ලා ඒ ආවෂ අඩුවෙන්න මනුස්සලෝකේ අවුරුදු කොච්චරක් යනව කියල මං කිව්වද එක මංක්‍රමයක් කිව්වා මොකක්දේ ක්‍රමී අසූහය ලක්ෂ හතලිස්දාාහකිනි ලක්කම වැඩි කරන්්ඩඕන කියෙන්ද. එ අයි බිදු එක සියහතලියෙකිනි ලක්කවි. අසූ හාය ලක්ෂ හතලිස්දාාහකිනි ලක්කම වැඩි කරන්න ඕන? එකයි බින්දු එක සයහතලිහකිනි ලක්කමයි. අන්නෝකෙන් වැඩිකරාම ලැබෙන පිළිතුර තමයි මොකක්ද එක්? අන්තර්කල්පයක් පටන් අරගෙන අවසංවෙන්න යන්න මනුස්සලෝකයේ මනුස්්‍යවර්ෂ ගාන දැන් ඔන්න ෝකට තමයි පින්වතුනි අන්තර්කල්පයක් කියලකිල්. තොට එකක් අන්තර්කල්පයක් මං ඔය කිව්වේ. එතකොට ඒ අන්තර්කල්පේව කී අත් තියනවද මහාකල්ප එකකට දෙසය පනස් හයක් තියෙනවානේද. දෙසිය පනස් හයක් තියෙනවා. එතකොට පින්වතුනි හිතන්ඩ? එක්ක මහාකල්පයක් පටන් අරගෙන ඉවර්රවෙඩියන්න. මනුස්සලෝකේ කොච්චර වර්ෂගානක් යනවද කියලා ඔබනිකත් දලවසි හි ත්ඩුකු. මඟුඹට ගිය සතියේ දේශනාව අවසං වෙන කොට තවත් පොඩි කරුණක් මතක් කලා. මොකදදේක. මංඟුබටකුව මේ සති අපි තවත් බයක් උපදවන්න පුළුවන් නෙතට කඳුලක් උපදවන්න පුළුවන් කරුණක් කියල දෙනවා කියලා. මොකත්දේක? ඒ තමයි බුදුරජාණන් වහන්සමි සාරාසංකය කල්පලක්ෂයක් පෙරුම්පිරුවාකාරය අපි ඔබට කියල දිනවා කිය මං ඔබට සිහිපත් කළා. අපිහෙම නම් බලමු ඔන්නඒ කාරණාවත් අද මේක්කම තේරුන්ගන් පිඟතුනි මං ඔබට කිව එක මහාකල්පයක ස්වභාවය අන්තරකල්පයක් පටන් අරගෙන අවසංවෙන්න යනවා මනුසුලෝකේ වර්ය සු හය ලක්ෂ හතල ස්දාහකි නිලක්කම වැඩි කරන්න ඕන එකයි බින්දු එක සියහතලයකිනි ලක්කමයි. එතොර ඒ විතියට පින්වොතුන වැඩිඋනාම ඒ විද්‍යට ආවම අන්තර්කල්පේ කාවුෂ හයා ගන්න පුළුවන් මනුස්සවර්ෂ. එකක්නේ ඔය වගේ මහාකල්පකට කියද දෙසිපනස් අයති න වෙතකොට ලැබු උත්තරරි වැඩි කරන්න න දෙසිය පණාසයි ඕයකට කියනවා මහාකල්ප එකයි. පංහතුන බුදුරජාණන් වහන්සේ පාරමිතා පිරුව කොච්චරක්. සාරා සංක්‍ය කල්ප ලක්ෂක් මොකද මේ සාරා සංක්‍ය කල්ප ලක්ෂය කියන්නේ. අසංකය හතරයි එක මහාකල්පවලින් අසංක්‍ය හතරයි තවත් ලක්ෂක්. කොටින්ම කියනවනම් කල්ප අසංක්‍ය හතරයි. ලක්ෂයක් පාරමිතා පුරල්ල තියෙනවා. මංගොට කිව අසංක්‍ය කියන එක සභාාවය මොකද අසංක්‍ය කියන්නේ එකයි බිින්්ඩ එක සීහතලියයි. එමන මෙතර කියනවා හතරයි බින්දු එක සියහතලියයක් වෙන්න ඕන. ඒ මොකද අසංක්‍ය හතරක්න අසංක්‍ය එකට එකයි බින්් එක සසිහතලිය දැමේ බුදුරජන් වහන්සගේ පාරමිතා කාලය කොච්ච රද අසංකය හතරයි කල්ප ලක්ෂයක් වෙන්න ඕන. එතකොට පින්වතුනී හතර ලියලා බින්දු එකසිය හතලිියක් ලියන්න ඕන. තවත් එකතු කිරීමේ ලක්ුණ දර ලක්ෂයකුත් ලියන්න ඕන. එතකට ඔන්නෝක තමයි පාරවිතා කාලය. හැබැයි ඕව මොනවද. කල්ප අල්ප අසංක්‍ය හතරයි ලවත් ලක්ෂයා කල්ප, මහාකල් මං ඔබට මහාකල්ප කියනෙ එකේ සභහාවේ තේරුම් කරල දුන්න නේද. පින්හොත්තුන එහෙම නං අරමං ඔබට කිව්වනේද. දෙසය පණසයි අන්තරකල්ප දෙසිය පණසයක් ආවම මහාකල්ප එකයි කියල ඒ වගේවා එකනේ ඒ මහාකල්පේවා හතරයි බින්දුු එකසය හතලිහා. එකනේ අර මහාකල්ප වගේ ඒවා හතරයි බිඳුව එකසිය හතලිහක් අපේ මහබෝසතානෝ. දීපංකරභාග්‍යවතුන් වහන්සේගේ පාදමෝලේ ඉඳල්ලා මේ සම්බුධ ශාසනය වනකම්ම පාරමිතාපුරාගෙනාව. එතඔට හිතන්ඩ කොපිංවොතුන දීර්ග කාලෙහි ස්භභාවය. ඒ කාලයේ කොච්චර දිගයිද කෙළෙ හිතන්නකෝ. ඒ තරම්ම පින්හතුන දීර්ග කාලයක් අපේ බෝසතානෝ මේ බුද්ධත්වය වෙනුවෙන් පාරමිතාදුන්න පිරවා. දැන් ඔය සමහරයට තියෙනවනේ ගැටලු. ඔය ගොඩා ගැටලු ඇත්තටම ඇතිවෙන්නේ මෙ ධර්මකාරණාවල් හරියට සකසල ඉගෙන ගන්නෙන් ඇති නිසා. මොනවාදේ ගැටලු. බුදුරජාණන් වහන්සේ අහසේ තරු කැටගානට හිස් දන්ඳන්න. මහපොළොේ වැලිකටගානට ඇස් දන්දුන්න. මහාසාගරයේ ජලකද ගානට ේ දඳුන්න. මේවා කියනකොට හිතෙන්නේ. අතිශයෝක් තියෙන් කියනේවා කියලා. නමුත් පෙන්වතුනි මමනංහිතන්නේ. ඒ උපමාවල් පොඩි එක ධර්මයත් කියලා තියනෙන අංගුත්‍ර නිකයි පලවෙෙන පොතේ අට්ටත අංගුත්‍ර නිකයි අනමතක්ග සංයුක්තිය අට්ට කතාව කියලා තියෙනවා. බුදුදහමේ තිබෙන්න උපමාව පොඩි අර්ථය විශාලයි. බාහිර ශාසනවල උපමාව විශාලයි අර්ථය පොඩි. බුදුදහමේ අර්ථය විශාලයි උපමාව පොඩි ඒ වගේ තමයි පින්හොතුනි බුදුවාමුදුරුවෝ මහාසාගරයක් ලේදන්දුන්නයි කියල කිව්වට ඔය මහාසාගර එකක් නෙමෙයි ඔය වගේ ගණනාවක් පින්හතුනි සංසාරයේ ලේදන්දීල තින එකත කොරපු ගාන. ඕක හොඳටම තේරුම් ගන්න පුලන් නේ පින්හොතුනි ඔය පාර්මිතා කාලයේ හරියට අවබෝධ කරගත් තම මගේකැයි කිව්වේ ඒවා හරියට ඉගෙන ගත්තයිම් පින්වතුනය හරි කිසි ගැටලුවක් ඇතිවෙන්නේන අපිට මහාකල්ප අසංක්‍ය හතරක් මහාකල්පාසංක්‍ය හතර ඉ එකනේ ම එක මහාකල්පයක සභහවය ඔබට කිව්වා එතකොට ඒ වගේවා අසංක්‍ය හතරක්ග ඒවාගේවා හතරලියල බින්දුුව එක සිය හතලියා අ අරවගේවා එතකොට හිතන්න ඒ තරන් දීර්ගකාලයක් භාග්‍යවතුන් වහන්සේ මේ සංසාරයේ පාර්විතාපුරාගෙන ආවා. එදොට හිතන්න පින්වොතුනි මොන්න තරම් දීර්ග කාලයක් අපේ බෝසතානෝ ඔය සංසාරේ මහා දුග්ගොඩක් වින්දද බලන්නකෝ. එදා දීපංකද බුදුරජාණන් වහන්සේගේ පාදමුණෙහි ගාථාවක පින්වොතුනි සංවෙනි පදය කියල ඉවර කරන්න කලින්. රහත්වෙන්න තරම් මහාපිනක්තිවුණු මොක දඒ වෙන කොටත් අසංක්‍ය දාසයක් පාරමිතාපුර ලිවරයි. අපි බෝසතානෝ අසංක්‍ය දාසයක් පාරමිතාපුර ලිවරයි. ඒ වෙන කොට පින් වතුන අපේ බෝසතාාණන් වහන්සේට බෝසතාණන් වහන්සේ මනෝමය ප්‍රනිධානයනුයි වා ප්‍රනිධානය නුයි පාරමිතාපුර ලවරයි. මනෝමිය ප්‍රනිධානයෙන් අපි බෝසතානෝ අපි දන්නවා අසංක්‍ය හතක් පාරමිතා පිරවා. වා ප්‍රනිධානී අසංක නමයක් පාරමිතා පිරවා ඔයි දෙකමිකට එක තුයි ලයිනකොට අසංක්‍ය පිඟතුනී දාසයක් පාරමිතා පුර ලතියනවා ඒකන්නේ අරමං අර කිව්ව මහාකල්පෙ ඒවගේවා දාසයි බිදු එකසිය හතලියක් පාරමිතා පුරලයි වරයි වෙනකොට ී පංක බදුරජාන් වහන්සේගේ පාදමෝලේ වන විට. එතුට බලන්න පතු. මන්න තරන් දීර්ග කාලයක් පංහතුනි මේ බුදු කෙනෙක් වෙෙන්න්න නම් පාරමිතා පුරන්නනොට ඕනද කැපකිරීමක් කරන්නට ඕනද. ඒ සාතමයි පින්වතුනි මේ බුදුවරුන්ගේ පහලවීම පින්වොතුනිි මේ තරන් දුර්ලබ බලන්න මේ තරන් දීර්ග කාලයේ පින්වොතුන මේ බුදුරජාණන් වහන්සේලා පහල වෙන්නේ. පහල වෙලා තියන තාමත් මල්ප ස්වභාවයක් අල්ප පිරිසක් ඒ මොකද බුදුවරුන්ගේ පහළවේම ඒ තරන් අමාරු නිසා පිතුන බුදුරජාණන් වහන්සේගේ මේ ලැබිච්ච කාලය අපට ඇත්තටම වාසනාවන් තයිඒ මොකද අද පිංහතුනී අපට මේ අවස්ථාව මගැහැරුණොත් පිඉතින් හිතනවා මෛත්‍රී බුදුහාමුදුරුව ඊළඟට හම්බෙනවා කියලා. මෛත්‍රී බුදුහාමුදරුව හම්බුවවෙන්න පුළුවන් එහෙමවෙඩ පුළුවන් එහෙම හිතමුකු අපි හැබැයි පින්ගොතුනී අපි හිතන්න පුළුවන්ද මෛත්‍රී බුදුහාමුදුරුව ඇත්තඩම අපට හම්බයිද කියලා. ඒ මොකද අද අපි බැර වෙලාවක්වත් එක අනි දැඟර මංගර ඔබට කිව්වේ අන්තර කල්ප කියල සභහාවයක් ඒ අන්තර කල්පයක් මේ අන්තර කල්පෙ දැන් මේ තියෙන්න්නේ අඩුුවෙනවා. එකයන්නේ අපසර්පනී පැත්තේ දැම් වෂාඩු වෙනවා. ම්‍යන්තරකල්පි ඉවර වෙන පැත්තර දැම්ම යන්නේ. ම්‍යන්තරකල් පඉවරවෙලා ඉවරවෙලා ඉරවෙලා ඉවරවෙලා ඉවරවෙලා ගියයිම් පස්සෙද. ඊළඟට පටන්ගන්නව ඊළ අන්තරකල්. ඒ අන්තරකල්ප පින් ඔතුන පටන් අරගෙන පටන් අරගෙන ඉහලට මිහලට මිහලට මයායන එකන ආුෂ වැඩී වෙනවා. වැඩි වෙලා, ඔන්න ආවෂායමත් අඩුුවීගෙනෙනවා. පිනතුරී පැරි වෙලාවක්වත් අදද යම් වැරදක් වෙලා අවේචිමහා නිරේගිහිල්ල එපුදුනොෝ මංඟුබට නිරේ වර්ගටක් කිව්වනේ අරේ කැන්නේ නිරය බෙදෙනවා තවක් කොටස් අටකට ප්‍රධානව දරේග අටක් මං ඔබට කිව්වා එ අට තමයි ඒ අටේ අන්තිම නිරය තමයිමකදද අවීචිමහා නරකාදිය. අවචි මහා නරකා දේ පින්ගොතුනි ආවෂ මනවද අවීචි මහා නිරේ ආවෂ තමයි අන්තර්කල්ප එකයි අවිීචි මහානිරේ ආවෂ කියද අන්තර්කල්ප එකයි එත ොට හිතන්න පින්හතුන ඒ අන්තර්කල්ප එකක් තුළ අවිචි මහා නිරයේ ආවෂ ඉවර වෙනකොට කන්තර්කල්පයක් අවසන් වෙනකං ඉවරවෙන් ඉන්ඩෝන එමම කියන්න දැනමොක් දන්නවද ඒන අපිහිතම මේ වෙලාේ මේ ආත්ේ මැරිලා අවිචීපපුදනාා දැ මේ වෙන්නමොකද අපි අන්තරකල් පිවර වෙන්හ දන්න. මේ ගෙවරුණනෙන් පස්සෙ දීළඟට නීලං අන්තර්කල්පේ පටන්ගන්නවා. ඒ අන්තරකල්ප පටන්රගෙන පටන්ගරගෙන පටගරගෙන ගිහිල්ල ගිහිල්ල ගිල්ල ඉලට යන එකනෙ අංක වර්ෂව දක්වා යන ආවෂ. එහම් වෙලා ආයමන් අඩු වීගනමෙනවා. අඩුවෙලා අඩුවෙලා අඩු වෙලා අවසං වෙනවා. අන්න අන්තර්ර කල්පෙ අඩුවෙලා ඉවරුණෙන් පස්සෙදි තමයි අදද අවීච්චයට වැටෙන අය අයමත් ගොටෙන්නේ ඒක කියන්නේ අසූ හයලාක්ෂ හතලිස්දාහ වැඩිකරාම එකයි බිදුු එකසිය හතලියකිින් නිලක්කවෙන් ඒ ලැබෙන උත්තර ප්‍රමාණයේ පින් ඔතුනේ ඒ ලැබෙන වර්ෂගාන ඉන්න ඕන කොහෙද අවීචි මහා නිරයේ. අමි කියන්න හදන එක නෙවි. ඒ තමයි? අද්ද අවිීච්චයට වැටෙන අයට වෙන පාඩුවමකක්ද. පාඩුව තමයි ඊළඟ සත්සරේප මේ ලෝකයේ පහළ වෙන. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මගහැරෙන් නැති වෙනවා. එමොකද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙන්නේ ඊළඟ අන්තරකල්පේ කැන මහා බාදර කල්පෙක් දිගට මන්තරකල්පය කන්තරකල්පයක් ගනි බුදුරු පාල වුණනා. අපි දන්නවා. අකුසන්ද බුදුරජාණන් වහන්සේ පහළ වුණ ඊළඟට ඒන්තරකල් පෙවරනාම ඉවරවෙලා ඊළඟ අන්තරකල්පෙ පට අරගෙන ආයමත් ඉවර වෙන කලින් කෝනාගන බදුරජාන් වහන්සේ පහළවුණ ඊළඟට ඒ අන්තර කල් පෙතිවරවෙලා ආයිමත් ඉහලටගේල ආයමත් අඩුවෙලා අඩවෙලා අඩුවෙලා එනකොට අවුරුදු විසිදාහ කාලේ. එකනේ ආුෂ ආසංකීන්තල අඩුවෙනවනි අඩුවේගෙන අඩුවේගෙන අවුරුදු විසිදාහ කාලේ කාශපු බුදුරජාණන් වහන්සේගේ කාලයේ. කාශ බුදුරජාන් වහන්සේ පහල වුණා. එතවට උන්හන්සගේ ශහසන තිවර වෙලා ඒකත් එහෙම ආවසං වෙලා වසංග යන්තර් කල්පෙ තිවරනම ඊළගන්තර් කල්පෙ පටන්ගත්ත ඒ අන්තර් කල්පෙ පටන්ගරර්ගෙන ඉවර වෙලා අවුරුදු සීය දෙසීත් අත්තර වර්ෂ වලින් ජීවත්වෙන. මිනිස්සුන්ගේ කාලේදී පිංගතුනී ගෞතම නම්වූ අප මහා බුදුරජාණන් වහන්සේ පහල වුණා පින්තුනී. ගන්න බදුරජාන් වහන්සලා හතරනම පහල ව ැේ ඉවරයි දැගනන්තරකල්ප යමත් ැ ඉවීගෙන යන්නේ. දැ මේක ඉවර වෙලා ආයමත් ඔන්නේ ඉහලට යන යිකන්නේ ආයමත් අව්ෂ වැඩිවෙනවා. වැඩිවෙලා ආයමත් අඩුවෙනකොට අවුරුදු පින්හතුනි අසූදාහ කාලේද තමයි. එකන්නේ මනුස්්‍යයාගේ වර්ෂ මනුෂයාගේ ජීවත්වීම උපරිම අවුරුදු අසූදාහා කාලේ තමයි, ෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකට පහළ වෙන්නේ. හැබැයි අද අවිීචීයට වැටිච්චාය තාමත් කොහෙදිනඒ කාලෙ තාමත්ඒ කාල එයාල කොහෙදින්නේ අවිචි මහානිරී එතකොට මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහල වෙනකොටත් අවිචි මහනිරේ ඇඒ අන්තර් කල්පය තාම ඉවර වෙලා නෑ පිඟතුනී ඒ අන්තර් කල්පේ වරවෙන්න ඉවරවීගෙන නිවරවීගෙන අනකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධවාසනය අවසංවිලා යනවා ඊළඟ ටිවරවෙන්න කොට තමයි අර අය ගොඩට එන්නේ ඒ අය ගොඩටාවයින් පස්සේ කෙනන අදා වීචිටි වැටිච්චය ඊළඟ අන්තරකල්ප ඉවරුුණාම යාල එතරින් ගොඩේනවා එයාල්ල ගොඩවයින් පස්සෙ දිිපින්වතුනී මොකද වෙලා තියෙන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උහන්සගේ ශාසනයක් ඉවරයි වෙනකොට පින්වතුනී? ඊට පස්යාලට වෙන්නිමකක් දන්නවද. තව බුදුකනෙක් පහල්ලවෙන්න නංයාලට බලං ඉන්න වෙනවා අරමං අර කිව්වනේ මහාකල්ප එකන අන්තරකල්ප දෙසය පණස්සයක් කියල කියන එක මහාකල්ප එක. ඒ වගේ ඒවා එකනේ මහාකල්ප වගේ ඒවා එකයි බිින්ඳු එක සියහපතලිහක් ඉන්නවෙනවා තවත්. බුදු කෙනෙක් මේ ලෝකයේ පහළ වෙනක. ඒකයන්නේ අර මං අර කිව්ව මහාකල්පය වගේවා එක ැන මහාකල්පෙකට අන්තරකල්ප දෙසිය පනස් හයයි ඒක එකක් කියන්නේ මහාකල්පයක් ගැන දෙසිය පනසයක් එකට එකතුනා මහාකල්ප එකයි. ඒවගේ පින් හතුනි එකයි බින්දුු එක සිය හතලිහක් බලාගෙන ඉන්න වෙනවා. ආයි මත් පින්ඔතුනි මේ ලෝකය. බුදුකෙනෙක් පහල වඩ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මගැහැරරොත්. මම ඇත්තට මධකාලෙක් ගොඩක් ඔොය පෞුකර නැත්තු ගැන හිතක් දෙහිතෙන්නේ. අනේ බැරිවෙලාවක්වත් මෙහෙම ඉඳල්ලා මේ පිරිස මේ වගේ මේ කියන දරුණු නිරයට වැටනොත්. ආයි කවත්තානම් බුදු කරෙක් කම්බුවෙනකං ඉන්න වෙයිද. මොකද දේවදත්තා හාමුදුරුවොත් බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලාව. ජාන් වහන්සගේ ංඟ ඉදල්ලම පිංගොත්නි අදත් අවවිචයනි. අදටත් අවිීචි. තට බලන්න පින්වතුන අවිචි මහා නිරයට වැටිලා අද මහාදුකක් විදිනවා. දෙක ධර්මය සඳහන් වෙනවා යකඩ කුට්ටියක් ඉගෙන වෙන්නම හදපු කාම්බරයක් තිෙනවා යකඩ වලි එක යකඩ කුට්ටියයක් ඇතුලේ ඉන්නේ. හිසෙන් කටලාගට වෙනකම් යකඩ ගොඩ වෙහිලා ඇස් දෙක විතරක් ඇරල්ල තියෙනවා ඉළට අදත් අත්දකේ ඇංගිලි ප්‍රමාණයට වෙනකම් පිංහතුන යකඩවල්ලි වැහිල තියෙනවා. එළඟට කකුල්වලත් පිහතුන අඩියළඟ ටෙනකම්ම යකඩොගොඩින් වැහිල තියෙනවා. පංහතුන මෙන්න මේ වගේ වැහිලතිබෙන මේ තේවද තහාමුරුවෝ ඉන්න මේ ඒ නිරේ කුටිය සභාවේ තමයි පිහොතුනී. දකුණු දිසාවේඉදල වම්දිසාාවට ගිනි ජාලාවක් කෙනවා. අර යකඩ කුට්ති අතරී පින්වොතුනි මුල්ලු සිරුරම පින්හොතුනි අලුවීගෙන ධ්‍යාරුවයි ගෙන ඒ ගිනිජාලාව වම් පැත්තිෙන් මතු වෙන. වම් පැත්තින්දල පින්වතුනි ගිනිජාලාවක් එෙනවා දකුණු පැත්තට සිරුර දවුළුවාගෙන දකුණු පැත්තෙන් පිටව නම්. හිසේ ඉන්දල පාදාන්තේ පැත්තට ගිනි ජාලාවක් එෙනනවා. පාදාන්තේඉන්දල හිසපැත්තට ගිනි ාලාවක් එෙනවා. ප ඔතුනී මෙන්න මේ විදිට අත්ති විශාල කාලසේමාවක් පින් ඔතුනි ඔය දේවදත්ත හාමුදුරුවන්ට ඔය අවීචිමහානිරේ ඉන්න සිද්ධ වෙනවා. තොර බලන්ඩ මොන්න තරම් දුකකටද උන් වහන්සේමත් කාලයේදී මුහුණ දුන්නේ. එසවප සිහිය උපද වගණ්ඩ මේ තරම් මේ ැන දේවදත්ත හාමුදුරෝ කියල ැන කවුද. තව කල්ප ලක්ෂියකින් සට්ටිස්සර කියලා පසේ බුදු කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්. සට්ටිස්සර කියලා පසේබුදුවෙන්න ඉන්න කෙනෙක් පින්හතුනි දේවදත්ත හා මුදුරුව කියලක කියන්නේ. තර බලන්ඩ මේ වනකොට අසංක්‍ය කල්ප දෙකක් තව ලක්ෂයක් පින්හතුනි පාරමිතා අසංක්‍ය කල්ප දෙකයි දෙක් පිතුනි මේ වෙනකොට පාරමිතා පුරල ඉවරයි. අරමං අර කිව්ව මහාකල්ප වගේ දෙකයි බින්දුුව එක සීහතලිහා. පිතුනි මේ වෙන කොට පාරමිතාපුරල ඉවරයි. තව ලක්ෂය යිතියෙ. ට බලන්න මේ තරම් මේ දීර්ග සංසාරයයේ තිබෙන බයානකකම හොඳට මතු කරගන්න පුළුවන් තැනක් දේවදත් අහාමුදුරුන්ගේ කතාව පතුනී ඒ තරම් මහා පාරමිතාපුරොපු මේ උත්තමයක්ට පංතුන අද සංසාරයේ භයානක තැනකට වැටිල තියෙනවා ජීවිතය වරද්දාගෙන. තට බලන්ඩ මොන්න තරම් දරුණු තැනකටදම අපි යන්නේ. මං ඔය සමහර දන් දෙෙන්න්නෙවත් නැති පින්කංකරන්න නැති සිල්ගන්නවත් නැති පිරිස ගොඩක් ඒ පිරිස ගැන හි පින්හතුන හිතන කාරණාව තමයි. අන මේේ මිනිස්සුන්ට තව කොච්චර කාලයක් නැ යැයිද. මේ සංසාරෙන් එතරවීම මාර්ගය සොයාගන්ඩ මොකද බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙත් ඔය පිරිස හැසිරෙන්නේ ඔහොමනං භාග්‍යවතුන් වහන්සේ නමක් කවදදාව දකින්න නැතිකාලය එපදුනාම එකන මෛත්‍රරි බුදුරජන් වහන්සේගේ ශාසනයින් පස්සේ දෙන්න්න ඊළඟ බදුහාමුදුරුවෝ මොන ගන්න නම් අරමං අරකිව මහාකල්පවගේ හතරයිින් එකයි බින්ටුව එකසියාතලයක් ඉන්නවෙන ඒ කාලයෙන් අපි නෝපදිනවද අපි උපදිනවා නමුත් පින්හතුන බලන්ඩ ඒ තරන් දීර්ග කාලේ ඒතරන් දීර්ග කාලයක් ඒ සත්‍යයාට තව ඉන්න වෙනවා බුද්ුවරු ඉන්න කාලේ පිංහතුනි මිනිස්ස හසරෙන්නේ මෙහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේ නවක්වත් නැති ධර්මයක් පත් නැති සංගරත්නයවත් නැති ඒවගේ කාලයක පින්හතුන ඉපදුනෝති ඒ පදිනයට මොකක්කින් මොකක් වෙද පිතුනින් හොතරෙ හිතන්ඩ අපිට පින්හතුනින් මහා භයාන කනුතුරා සංසාහර ඊළඟට මෝන දෙන්න තියෙනවා. එනිසා සිහියෙන් අවබෝධෙන්ම ගමන යන්නේ කියනෙ එක මේ මොහොතේ මවබට සිහිපත් කරනවා. ඉතිං ඔය කාරණාව සිහිපත් කරන්නේමං ඔය කිව්වේ බුදුරජාණන් වහන්සේ නමකගේ තිබෙන මේ පාරමිතා කාලය කොච්චර දීර්ගයිද කියලා. අති දීර්ග කාලයක් පින්ංහතුනේ පාර්මිතා කාලය හරියට අවබෝධ කරගත්තුොත් යම්කිසි කෙනෙක්. පිඟතුනි මේ බුදුරජාණන් වහන්සේගේ සම්බන්ධව ඉතාමත්ම පැහැදිලි අවබෝධයක් අපට ලබාගන්නට පුළුවන් කමක් ලැබෙනවා එමනම් ඔබ හොඳට අවබෝධ කරගන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ තරන් දීර්ග කාලයක් ෝපාර්මිතා කාලය. එතොට මං ඔබටර කිව්වා මෙ මහා කල්පයේ සභහාවිී විස්තර කරා ඒකෙ මං අර කිව්වනීද මහාකල්පයක් කොට සතරකට බෙදෙනවා ඒ හතරකට බෙදෙන්නේ පංහතුනී හේතුවක් ඇතුව මොකක් දේ හේතුව අපි මේ වෙලාව අවබෝධ කර ගමු ඒ හේතුව තමයි මහාකල්පය පංවොතුනී පලවෙනි කොටස එකැනේ අන්තර්කල්පය හැටහතර එන්නේ අන්තර්කල් ප හැටහතරය තමයි පින්හොතුන මේ පෘතුවයක්ක් පවතින්නේ එකන එකසක් කොලා පවතින කාලය විශ්වයේ තිබෙන සක්කල පවතින කාලය ඕකට කියෙනවා හැටහතරක් ගෙන අන්තර කල්ප හැට හතරක් මේ වි මහපොලො විනාසවෙනි නෑ එක දෙදස් දලා අවුරුද්දේ ලෝක විනාස වෙනවා කිව්වාම මේ දසල අප එක මේ තිකක් කතාබහ කරන අනේ දොසුනාමි ඒ මාවෙන් පස්සෙද අපි ටිකත් බයවනාා දැ ලෝක විනාස වෙන්න දයන්නේ නැපංතුනි. ඔබට ම බයනැතුව මේ වෙලා වෙම බුද්ධ වචනය සහිපත් කරනවා ආය මත් පින් උතුනි මේ ලෝකය අන්තර කල්ප පනස් සතරක් ගැනකම් විනාසවෙන්නි නෑ. එක බයනැතු ඔබට කියන්න පුළගේ කියැනෙ අති දීර්ග කාලයක් යැනකම් පින් ඔතුනින් මේ පෘතුවිගෝලයේ විනාස කරන්න කාටවත් දෑ. කිසිම අවස්ථාවකද විනාශ වෙන්නේ මිනිස්සු විනාස වෙනවා ඒක ලක් වන්න බෑ. මගුපට කිව්වේ මෙන්න මේ අන්තරකල්ප හැටහතරේදී තමයි පෘතුවයක් පවතින කාලය එනිසාඒ පවතින කාලයට කියනවා පින්ගොතුනි විවර්ථස්ථායි කියන කාලය කොටස. එකන්නේ හටගෙන තිබෙන කල්පය මේ විශ්වය මේ පෘතුවිය මේ සක්වල හටගෙන තිබෙන කල්පය. ය විනාසවෙනි නෑ.ඒ ඒ ඒ අන්තර්කල්පය හැට හතර පින්වතුනි ඒ විදදිටම පවතිනවා. ඔන්න පෙන්වතුනි හැටතුන්වෙනි එක එකනේ අන්තරකල්ප දැන් ඔබ ඔබේ සටහංකරගන්න කොලේ නිකන් සටහකරගෙන ත්‍රිකෝන විදිට හැටහතරක් නිකං හිතින් හදාගන්නකු. ඕකේ ඔන්න ලවෙෙන අතරකල්පැ පටන් අරගෙන ගියා එකෙනෙ මිනිස්සුන් ආවෂ වැඩි වුණනා යිමත් අඩුවුන ආයමත්තු නාෞෂ වැඩි වෙන ව නායිමත් අඩුවෙනවා ආවමත් ආවෂ වැඩි වෙන ආයිමත් අඩුුවෙනවා. ඕමෝම වැඩි වෙන වාඩුුවෙනවා ඩි වෙන වාඩු වෙනවා ඩි වෙන වාඩ වෙනවා ගිහිල්ල ගිහිල්ල ගිල්ල පින් ඔතුනේ අතරකල් පැහැට තුනක් වෙනේ වෙන කම්පින් ඔතුනේ විදිතියනවා. ඕම ගිහිල්ලා ඔය අතරෙදි තමයි ඔය හැට තුංවෙනකේදී පින් ඔතුනී. ඔන්න මේ ලෝකයේ විනාස වෙන කාලෙල් ලඟ වෙනවා. එ විනාස වෙන කාල ක්‍රමය අත් තිබෙනවා එක පෘතුවිය විනාස වෙන ක්‍රමතුනත් තිබෙනවා. එකක් තමයි ගින්නේින් ඊළඟට පින්හතුනි ජලයෙන් ඊළඟට පින්වතුනි වාතයි. මෙන්න මේ ක්‍රමතුනට අනුව තමයි මේ පෘතිවයක් විනාසවෙන්නේ. එකන මේ සක්කොලක් විනාස වෙන පෘතිතුවිය කිය ගන්න ඔබට නි තරෙන නිසා. සක්කොලක් විනාස වන්නේ පින් තුන ඔන්නවේ ක්‍රවේදද එතකොට පංවතුන දැන් ඔන්න අපි එකක් ගමු කොමි ගින්නෙ එකනමි තුන එකසරේ වෙන්නේ තුන විවිත අවස්ථාවල් වලදි වෙන්නේ මං ඒක අවස්ථාවක් කියන්න අපි ගමුකු ගින්නෙන් විනාස වෙනවා දැ මේ කල්පයේ මේ මේ පෘතුවිය තවන්තර කල්ප පණ සතරකින් පින්වතුනි විනාස වෙන ඒ විනාස වෙන ගින්නේෙ ගිෙන් තමයි මේ එකක විනාසවෙන්නේ අන්නේ ගින්නෙන් විනාස වෙන කාලේ වනකොට මොකදක් වෙන්නේ. මහා බ්‍රහ්මයේ ඉන්න බ්‍රහ්ම පුරෝහිතේ ඉන්න බ්‍රහ්ම පාරිසද්දී ඉන්න ඔය බ්‍රක්්මයෝත්. ඊළඟට පරනිම්මිත වසවර්ති ලෝකය නිම්මානරතිය කියන ලෝකය තුසිතේ කියන ලෝකය යාමේ කියන ලෝකය තාවතිංස කියන ලෝකය චාතුම්ම හාරාජික කිය කියන මේ දිව්‍යලෝක හයඉන්න සත්වයෝ දෙවිවරුන්. මනුස්සුලෝකේ ඉන්න මිනිස්සුත්. ඊළඟට නරක තිරිසන් ප්‍රේත අසුර. කියන මෙන්න මේ දුගතිභූමිවල ඉන්න සත්වයෝ. පංහතුනී මැරිලා ඔවුන් මරණයට පත්වෙලා. ඊළඟට මැරෙනකොට ගිහිල්ල උපදින්නේෙ කොහෙද දන්නවත්ද ආබස්සර කියන බ්‍රහ්මලෝකයි. ආබස්සද කියන බ්‍රක්්මලෝකයේ තමයි පින්ඔතුනි ඔය කියෙන සත්ව යොටිකව් කෝම ගිහිල් උපදිනවා. මේ මැරනකොට ගිල් උපදිනවා ඒ ැනේ ඒ දවස්වල වෙනකොට කවුරුවත් පව්ර ඒ පෞ්කරන අයත් මහාකල්පෙ විනාස වෙන කාලේ ළංවෙන කොටනම් මැරෙන්නේ. පිහතුනි ඔවුන් ගිහෙල්ල උපදිනවා ආබස්සර කියන බ්‍රහ්ම ලෝකයි. මං එක ඔබට පෞ්ගිය දේශනාවල් කරදි මේවා සුළුසුළු වශයෙන් කරුණු මතක් කරා. මං ඒකැක විදිරිට බම්යෝ විස්තර කරනවා. එතකොට ඔබට තේරුම් ගණනම් මේවා යම් ප්‍රමාණකට හරි මතක තියාගන්න නැත්ත සටහන් කළ තියාගන්න කියලා. එතකොට මෙන්න මේ ලෝකවලේන සියලුම සත්‍යයෝගීල උපදිනව කොහෙද. අර ආභස්ර බ්‍රක්්මලෝක. ඊළඟට පින්ංොතුනී ඔන්න ඒ හැටතුන්වෙනි අන්තර කල් පිවර වෙලා හැට හතර වෙනි අන්තර කල්පය පටන් රගෙන යන කොට සියල්ලුම සත්‍යෝ මෙරි මරි මරි මැරි ගිහිල් උපදිනම අබසර ්‍රහ්ප ලෝකකි. දෙ උපදන්නේ කොහොමද එක පිහතුරි ස්භාවදාමී එක්තරා න්‍යායා ස්වභභාව දහමේ තිබෙන දෙයා එමොකද අදද පංවතුනී ආනන්තර්ය පාපකර්මයක් කරලා එයා ගිහිල්ල පංවතුන අවීචය ටිපදුනෝ යාවිීචි ඉන්දලා යිමත් යනවා පින් ඔතුන ආබසර බක්ම ලෝකයට. ඒ තරමටම පින්වතුන ඔයාබස්සර බ්‍රහ්ම ලෝකය ඔයි විද්‍යයට පින්ගතුනි පවතිනවා. ඔයි විද්‍යයට යනවා. එතකට හොම ගිහිල්ලා ඔය සියල්ලුම පිරිස ගිහිල්ල පින්ංවතුනේ ලෝකය උපදන කෙරමංගේ එකැකවේ ආනන්තරය පාපකරමයක් කල අවිචය පුදනු. ඒත් පින්හතුන ඉවර වෙන්න කලින් එතිනින් චුතවෙලා එතන මරණයට පත්වෙලා ගීල් උපදිනවා අබස්සරභක්ව ලෝක. හැබැමං ඔබට තවදයක් කියන්න. බැරි වෙලාවක්ව පින් තුනි මිත්‍යාදුෘෂ්ටික හිටියොති. බැරිවෙලාවක්ක් මිත්‍යාදුෘෂ්ටික හිටියයොති.ඒ මිත්‍යාදුෘෂ්ටයේ ඉන්න කෙනා පින් හතුනි මරණයට පත්වෙලා ගේ ලොපදදිනමක්ොෙදරෙන්. මි්‍යාදුෂ්ටිය ඉන්නවොනද අපිේතම කවුරවාර මේ ආත්මි මිත්‍යාදුෘෂ්ටින්න. ඉදල පෙන්වොතුන ඒ කෙනා ගිහිල්ලා මරණයම් පසේ උපදිනවා අවිජිමහා නිරේ. එ එයා අපේතුමොන්න මහාකල්පි විනාස වෙන කාලේදිහි ලිපදුනා කියලා. එතකොට ඒ ඒ අවිච්චයට වැටුනම්ම මංගොපට කිව්වා ආනන්තරය පාපකරපර කරපු ක ෙනහිතිනින් චුට වෙනවා උඩට යනවා. හැබැයි අ මිත්‍යාදුෘෂ්ටියට පත්වෙලා වීචයේ පුදුන එන් පසේදී එහටමකක් දන්නවාද වෙන්නේ. එයාට වෙන්නේ පින් උතුනී ඒ අන්ත ඒ සක්වලේ නෙවෙයි දැ මේ විශ්වේ තියන සක්කලවල් ගාන කියන්න බෑනිි විශ්වයතින සක්කලවල් ප්‍රමාණය කවදාවත් හිතන්නවත් බෑණි ඉතකොට එයාගිහිල්ල එපදුනෙන් පස්සෙදී ඔය අවීචියයේ මැරිලගිහිල්ල උපදිනව කොහෙත් දන්නව දායිමක් මේ විනාස වෙන සක්කළවල්වල පවතින සක්කලවල්තියෙනව ඊට හා අන්න ඒ විනාසවෙන්නේ නැති සක්වලකතු නිර්යක උපදිනවා. එතකොට හිතන්න පංතුනී මොන්න තරම් බයානකයිද ඔය මිත්‍යාදුෘෂ්ටියයට පත්වෙච්චේක යම්කිසිකෙනෙකේ මිත්‍යාදුෘෂ්ටියය හිටියෝතින් අන්නට අන්න එයාට වෙන ස්වභාාවය තමයිඉපින් ඔතුරි මං ව ඇතටම පැහැදිලි කළේ. එනිසාවබ හොඳට තේරුම් ගණ්ඩ හොද්දට අවබෝධ කරගන්න භාග්‍යවතුන් වහන්සගේ ශසනය තුළ අපිට ඉඳලම් මේ ගමන යන්න ලැබීමේ ප්‍රතිවිපා කියයමකක්ද ප්‍රතිවිපාකය තමයි අපට හොඳ සම්මාධිට්ටික ගමනාක් කියන්නට පුළුවන්. මේ ස්වබහව දහමත් එක් අපට හැප්පිල අපේ ගමනහදාගන්න පුළුවන්. හැබැයි ස්වභහාව දහමේ දේවල් පින් තුන අපට කවදාවත් වෙනස් කරන්න බෑ. මේ ධර්මතාවේ පින් තුන කවදාවත් අපට වෙනස් කරන්න පුළුවන් ශක්තියක් නැහැ.ඒ ඔබ පුළුවන් තරම් වීරය වඩන්න ති ඒම නිසා මං ඔබට ලබන සතිය දේශනාවද පැහැදිලි කරන්න. ඊළඟට කොහොමද බලමු අර ආබස්සර බ්‍රක්්මලෝකෙට ගියාම ආබස්සර බ්‍රක්්මලෝකයේ හිටපු සත්‍යයෝ කෝම කනෙ. අර ලෝකවල හිටපු මොනලෝකවලද දුගති භූමිහතරය යයි මනුස්සලෝකයේ ඉන්න අයයි දිවිලෝකහයේ ඉන්න අයයි ඉළඟට බ්‍රක්්මලෝකයේ මහා ප්‍රක්්මයයි බ්‍රහ්මපුරෝහිතය බ්‍රක්්ම පාරි සද්‍යයයි කියනෙ මෙන්න මේ බ්‍රක්්මලෝක තුනී හිටපු සත්‍යයෝයි. මැරි ලගි හිල්ලා ආබස්සර කියන බ්‍රහ්මලෝකයේ පොදුනඉ පස්සෙදී. එතන හිතයාම ඊට පස්සෙ පින්වතුනි මේ මුලු සක්වලම හිස් එකන සක්වල කැනර අර මනුස්ස ලෝකයි දිවිලෝකහයයි දුගතිභූමි හතරයි බ්‍ර්මහා බ්‍රක්්මය කියනේ ඒ බ්‍රහ්මලෝක තුනේ හිස්. සිම සත්වයෙක් නෑ. අන්න එතරින් පස්සේ බලු අපි කොහොමද මෙන්න මේ තියන සක්කලවල් ටික ගින්න විනාස වෙන්නේ කියලා. විනාස වෙලා කොච්චර කාල පවතිනවද කියලා අපි ලබන සතියේ දේශනාව තුරෙක් ඔබත් එක සාකච්ඡා කරන්නට කැමති. එමනම් ඔබ හොඳ සිහියෙන් දේශනාවට සම්බන්ධ වඩ. දේශනාව හොඳ අවබෝධෙන් අවධහනයක් කරගෙන ඔබ ශ්‍රවනය කරන්න එම අවබෝධෙන් අවධානයක් කරගෙන ශ්‍රවණය කරොත් මේක බැරිනේ මොකද. බැරිදයක් බුදුරජාන් වහන්සේ දේශනා කරලනෑ. එනිසා ඔබ බහෝම සිහි එෙන් උනන්දුු වෙලා මේ ධර්ම කරුණු තේරුම් ගන්න එමනම් අදට ලැබේ තිබෙන කාලයට අවසං වෙලා තිබෙන නිසා අපි අද ධර්මාණු ශාසනාව අවසංකරනවා ලබන සති අපි සාකච්ඡා කරමු. කොහොමද මේ සක්කොලක් විනාස වෙන්නේ. ආබස්සර බ්‍රක්්මලෝකයේ ගිය්පයට මොකද වෙන්නේ. යාබස්සර බ්‍රහ්මලෝකයේ කියපු සක්ත්‍යයෝක සභාවය මොකක්දද කියන ක අපී ඔන්නවයි කරුණ ටික. බන සතතිප සාචාර එෙම නඟද අපිතා කලාා නැවතත්තර කල්පය සභාව අපි පැහැදිලි කර. ඉළඟට මංඔබට අතර අතුරු කතාවක් කිව්වා මේ දේශනාවට අදාළ නෝනත් ඒ දේශනාවට සම්බන්ධනිසාම අතුරු කතාවක් ඔබට කිව්වා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ පාරමිතා කාලය කොච්චරද කියන එක. එවගේම තමයි ඒක අවබෝධ කරගත්තෙන් පසෙ ඔබට මංඔබට පැහැදිලි කරාමන සත්‍යයෝ. අර පලවෙනි අන්තරකල් ප හැට හතරේ එකඇනේ ආසංකකල්පේ ආසංකකල් පහතරේ පලවෙනි අන්තරකල් පැ හැටහතරේ ලෝකයේ පවතිනවා පැවතිලා. ඒ අන්තිම එක හැටතුන්වෙනි කිවරුුණාම හැට හතරවෙනි අන්තරකල්පෙ පටගත් තම අන්න මිනිස්ු මැල්ල මැල්ලැගෙහිල් උපදිනවා ආබස්සර බ්‍රක්්ම ෝකයක කියන කොටස් ෙක බට පහැදිලි කළේ එමන අපි ලට සතිය සාකච්චා කරමය කරනු එමන අද දවසේදී අපි ඔබට මේ වෙලා වේ පින් අනමෝදන් කරනවා. අද මියුතුම් ධර්මදානමී පින්කම සඳහ දායකත් පේ දැරු තලවත ගොඩ කැපිටල්කිින්ංඩම් හි අංක හයිසිියතිස් නමින් අසූතුර නිවසේ පදිීංචි රෂාන් රත්නා එක සහ මනෝජි රත්නාය එකක කරෙමීම පින් වධ්‍යපල එත්තැන් බලාපොරොත් වෙනවා දෙෙසැම්බර් එකරොස්වනේ දෙනට යෙදෙන ඔවුන්ගේ විවාහ සංවත්සරය නිමිති කොටගෙන තමයි මෙම ධර්මදේශනාව සඳහ දායකක්වේ දරන්නේ. ඉතින් බොහොම සත්පුරුෂය කල්ල්‍යාන මිත්තර පිරිසක් හැටියට අපට අහඳුන්වන්න පුළන් ඉතිං ඔවන්ගේ විවාහසංවත්සරය මේවිද්‍යයට සමරලා ඔවන්ගේ ගමන ටාශිරවාදයක් ලබාගන්නට බලාපොරොත්තුවනේ මනඟ අපේ දෙපලට තාාශිරවාදය කරමු ඔවුන්ගේ ඒ ගමන සොරප්‍රකාරෙන් සාර්ථක වේවා. ඔවුන්ගේ අනාගත ජීවිතය ස්වරප්‍රකාරය සාර්ථක වේවා. ඕුන් ජ නාගතෙ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් යාකාරය මිෂ්ටවේවා කලපි සාධකාරයක් නං වාශිරුවාදය කරමු. එවාගේම වනුජිරත්නායක කියන දියනියෙක්ට පවතින අපපළො පද්‍රවැැන්දුුරු කරලා රෝගාබාදයන් දුරුවී. අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක වේවායිකයා මේ වෙලාව ආශිරවාදය කරනවා. එඉට අපේ දියනටත්සෙත් ප්‍රාර්ථනා කරමු මේ වෙලාවේදී දීනට තුනුරුවන්ගේ ආශිරවාදය ලැබේවා. එවගේම සුජීවත සිටින ජුලියට් හෙටියයාාරච්චි. නන්දනී රත්නායක ශෙල්ටර් රත්නායක කියන ිනිමේ දෙමවපියන්ට ඇතුළු සහෝදර සහෝදරියන්ට තෝන්ගේ පවල්ල හැම දෙනාටමත් ඉදිදුක් නීරෝගේී දීර්ගවස්වේ ලබේවා කරලපි සාහධනාර්ධනංවා ආශිරවාදය කරමු. එවගේම නමින් මියගිය කේකේ සිලියානාා ආත්තම්මක් MKේ හෙට්ියාරච්චි පයාානන් සයිමෝනා ජයිවීර බියටරිස්. ජයිවීර පුංචයම්මල ඇතුළු සංසාරයේ පින් බලාපුොරොත්තුවෙන සියලු දෙනාටමමී පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ පරලූකී ජීවිතය සුවපත්වේවා අපි සාධූ කියයාාමී වෙලාවේ පින් දෙමු. එවගේම දේශිකාණන් වහන්සේ වන අපටත් ඒවගේම නැත්තේ ෆෙම් කාරමණ්ඩේ හැම දෙනාටමත් ඉක්මම් භවයක. ්‍රාර්ථනා කරන බෝධියකින්ම සද්ධර්මය අවබෝධ වී තතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රර්ථනා කරනවා. එෙන්ම නං අපි අදවසී ඇත්තන්ට සත්භාාවෙන් යුක්තෝ මේ වෙලාව්‍යාශිරවාදය කරනවා පින් නිමිය පරලෝගී අයට පින් දෙෙනවා. එම නම් සිදු කරගත්තාාව ූදාාර පුනිිශක්තින්ගේ බලින් ඔබා පැහැම දෙෙනමත් අපි මේ වෙලා ව්‍යශිරවාදය කරමු නෙත්නා ලිකාවෙහි සභාපතිතුමන් සාමාන්‍ය අධිකාරිතුමන්ගේම කාර්මන්් ලෙසත් පුරෂ පින්වත් හැම දෙනාටමත්. මි දාධරබින් අනුමෝදන් වේවා තවත් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් විශාල සේවයක් කරන්නට ඔවුන්ට ශක්තියේ දහිර ලැබේවා ජාතියේ නාලිකාව වූ එ මේ නෙත් නාලිකාව ශාසනයේ නාලිකාවක් වශයෙන්. සාාසනයට භාග්‍යතුන් වහන්සගේ මේ ශාසනයට චාල සේවයක්රණේ ශක්තියේ ඉදැරි ලැබේවාකි අපේ මේ විලාවේදී සාධනාදනංවාශිරවාදයක් කරමු. එවගේ මද දවසේදී මීපින්ං බලෙන් මගේ ආදරණී මෑණියන්ටත්. එවගේ මේ ගමනට මට අවවාධනුශාසනා ලබාදුන් මා පැවිදි කළමාගේ ගුරුදවානන්ටත් එවගේ අවවාධනුශාසනා ලබාදුන් සියලුම ගුරුවරුන්ට. මටට මේ සඳහව් දෞපකාර කරපු සත්පුරුෂ කල්්‍යයානි මිතර හැමදිනනාටමත්. මේ උදාාරපින් අනමෝදැන් වේවා. එවාගේම ධර්මස්්‍රමණය ඔබටත් මෙවධාරපින් අනමෝදන් වේවා. අවසාන ඔබා පැහැමදිනාටමත් කෙටිම කාලයකින් සැපසාහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනයබෝධියකින් උතුම්මු චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවායි. සාධෝසාධෝ සාධෝ කියාපි ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ටහාජබොම්මට්ටා දේවානාගා මහිද්දිිකා. puഞන්තනු ෝදිිත්වා ිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං ආකාසటාච බොම්මට්టා දේවා නාගා මහිද්දිකා, පഞഞන්තඟු මෝදිත්වා චරන්රකන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්టාචබොම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුഞන්තගනු මෝදිත්වා චරන්රක්කන්තු සම්මා සබුද්ධ සාාවකං.